FM ධර්ම දක්ෂිනාවේ දේශකයන් වහන්සේ පූජ්‍යපාද මාතර මහින්ද ස්වාමින් වහන්සේ අවසරයි ස්වාමින් වහන්සේ සාදු 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 සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්ඛදං ධම්ම ශවන කාලෝ අයං බදන්තා ධම්ම ශවන කාලෝ අයං බදන්තා ධම්ම ශවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල දරස්ස චතු වේසාරච්ච විසර දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල දරස්ස චතු වේසාරච්ච විසර දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල දරස්ස චතු වේසාරච්ච විසර දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස උතුමෝ භාග්‍යවතුන් වහන්සේට මාගේ උතුමෝ නමස්කාරය වේවා ධම්මස්වාමි ලෝකස්වාමි භාග්‍යවතුන් වහන්සේටයිති ධර්මයක් දේශනා කරන මේ වෙලාවේ මාගේ මොවින් වැරදි වචනයක් පිට නොවේවා මිත්‍යා දෘෂ්ටික වචනයක් පිට නොවේවා මගේ අදහසක් ධර්මයට විරුද්ධව පිට නොවේවා උතුම්මෝ භාග්‍යවතුන් වහන්සේගේ සත්‍යමෝ බුද්ධ වචනය භාග්‍යවතුන් වහන්සේ සතුටු වෙන ආකාරයට දේශනා කරන්න මට ශක්තිය ලැබේවා ඒ සඳහා සියලු ආර්යයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා සියලු සත්පුරුෂයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා සියලු ශාසන ආරක්ෂකයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා හැම දිනාටම භාග්‍යවතුන් වහන්සේගේම ධර්මය අවබෝධ කරගෙන උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ කරගනිත්වා සාදු 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 සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක පින්වත්නි අද දවසේදී පින්වත් හැම දිනාම මේ වෙලාවේ බලාපොරොත්තු වන්නේ වෙනදා වගේම අදත් භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ඔබෙත් මගෙත් නිවන පිණිස මහා කරුණාවෙන් දේශනා කොට වදාළ සුවාසෝ දහසක් ධර්මස්කන්ධයන් අතරින් ඊතාමත්ම වටින ධර්ම කාරණාවක් ශ්‍රවණය කරන්නටයි අද ඉරිදා ධර්ම දක්ෂිනා ධර්මානුශාසනාවේ දායකත්වයෙන් කටයුතු කරනු ලබන්නේ පිළියන්දල වැවල පදිංචි එච් ආර්යදාස මහතා ඇතුළු පෞලේ පින්වන්ත පිරිසත් ඒ වගේම තවත් පිරිසක් දායකත්වයේ දරනවා රණාල ජල්තර අංක 341 ඒ 14 නිවසේ පදිංචි ධනුෂ්ක චතුරංග පියතුමා සහ හන්සිනී නවෝද්‍යා මෑණියන් ඇතුළු පින්වන්ත පිරිස ලක්ෂ සංඛ්‍යාත ශ්‍රාවක පිරිසකට
අද මේ උතුම් ධර්ම දේශනාව මේ විදියට විකාශනය කරවන්නට ඒ දායකත්වයේ දැරීමෙන් ලබන පිණින් අපි ඇත්තන්ට ධර්ම දේශනාව අවසානයේ පින් අනුමෝදන් කරලා ඔවුන්ට පුණ්‍යානුමෝදනා කිරීමේ අරමුණින් අපි අදත් ඉරිදා ධර්ම දක්ෂිනා ධර්මානුශාසනාව ආරම්භ කරන්නයි මේ වෙලාවේ බලාපොරොත්තු වෙන්නේ. අපි පින් උතුම් දන්නවා අපි මේ දවස්වල බොහොම විශේෂ මාතෘකාවක් ඔස්සේ දේශනාවල් කිහිපයක් සිදු කරගෙන යන්නේ. ඒ තමයි භාග්‍යවතුන් වහන්සේගේ සම්මා සම්බුද්ධ ශාසනයෙහි චිර පැවැත්ම වෙනුවෙන් ඔබට මට අද මේ විදියට මේ රට තුල ධර්මීය ඉගෙන ගන්න බුදුන් සරණ යන්න දහම් සරණ යන්න සංඝුන් සරණ යන්න මේ තිසරණ සරණ යන්න අපට මාර්ගයේ විවර කරලා දෙන්නට විශාල දායකත්වයක් දරුවෝ භාග්‍යවතුන් වහන්සේගේ සම්බුද්ධ ශාසනයෙහි මේ ශාසනයට ප්‍රත්‍ය දානයන් දෙන්නවුන් අතරින් අගතැම්පත් ධර්මාශෝක මහරජතුමා පිළිබඳවයි අපි මේ සාකච්ඡා කරගෙන යන්නේ. තිතුමා බොහොම සුවිශේෂී රජෙක්. ඉතින් ඒ පිළිබඳව අපේ පින්වතුන්ට කරුණුකාරණා කිහිපයක් දේශනා කරන්න මේ දේශනා මාලාව තුළ අපි බලාපොරොත්තු වෙනවා. පසුගිය සතියේ වෙනකන් දේශනාව ශ්‍රවණය කරපු අපේ පින්වතුන් මේ වෙනකොට නිමා කරපු කොටස මං හිතනවා බොහෝ දිනකට අවබෝධයක් ඇති. කෙටියෙන් මතක් කළොත් අබුද්ධෝත්පාද කාලයක සහෝදරයෝ තුන්දෙනෙක් මීපැණි වෙලඳන් කර කර ඉන්නකොට බාල සහෝදරයා පසේ බුදුරජාන් වහන්සේ නමකට මීපැණි දන් දුන්නා. ඉතින් ඒ තුන්දෙනාම ඒ පුණ්‍ය කර්මය සිදු කරගෙන මරණින් මතුව අපේ භාග්‍යතුන් වහන්සේගේ කාලේ වෙනකොට දිව්‍ය මනුෂ්‍ය සැප සම්පත් ලැබලා උපදිනවා. මීපැණි දුන්නු සහෝදරයා තමයි ජම්බුද්වීපයට අධිපති වූ ධර්මාශෝක මහරජතුමා. ඉතින් අන්නේ කතාව තමයි අපි මේ පෞගිය සති දෙකේම සාකච්ඡා කර කර ආවේ. අපි ගිය සතියේ දේශනාවේදී අවසන් කළා පින්වතුන්ට මතක ඇති අශෝක රජතුමා රාජ්‍ය ලබාගෙන තමන්ගේ සහෝදරයෝ 98 දෙනෙක් එක්ක යුද්ධ කරලා ඔවුන් ඇතුළු ඔවුන්ගේ සිවුරඟ සේනාවම විනාශ කරලා ජම්බුද්වීපයේ අධිරාජ්‍යවරයා හැටියට රජතුමා රාජාභිෂේක ලැබුවා. ඔහු ඉන්නකොට තමයි දවසක් රජතුමා තමන්ගේ මාලිගාවේ තමන්ගේ මුතුන් මිත්තන්ගේ කාලේ ඉඳලාම කරගෙන ආපු එක්තරා දෙයක් ගැන කල්පනා කළේ. ඒ තමයි තීර්ථකෝ 60,000කට දවස ගානේ මාලිගාවෙන් දන් දෙනවා. නමුත් ඒ තීර්ථකියුන්ගේ ළඟ මේ කායවාක් සංවර බවක් නෑ. ඉතින් රජතුමා එදා ඒ පිළිබඳව කලකිරිලා මම මේ වගේ පිරිසකටද දන් දෙන්නේ මම දෙන දානීය පරීක්ෂා කරලා සුදුසු තැනකට දෙන්න ඕන කියලා නුවණක් පහළ වෙලා අමාත්‍යවරුන්ට කිව්වා නුඹලා අදහන නුඹලා පිළිගන්න ශ්‍රමණ බ්‍රාහ්මණයෝ මගේ මේ ඇතුළු නුවරට අරගෙන ඉන්න. තීම අමාත්‍යවරු ගෙනාවා තම තමන් අදහන තම තමන් පිළිගන්න තම තමන්ගේ ආගමික නායකවරු ගෙනල් රජුට හඳුන්වලා දෙන්නේ මහරජේ මොවුන් තමයි අපිව සංසාර බන්ධනෙන් ගලවලා අපව නිර්වාණ පුරයට අරගෙන යන්නේ. එවන් උතුම් රහතන් වහන්සේලා කියලා තමයි අඳුන්වලා දුන්නේ. නමුත් රජතුමා ඔවුන්ගේ වචනීය මත හිත පිහිටව ගන්නේ නැතුව ඇත්තටම මේ පිරිසත් මේ දානේ දෙන්න තරම් සුදුසු පිරිසක්ද කියලා පරීක්ෂා කරලා බැලුවා. ඉතින් ඒ වෙලාවේදී රජතුමා දානශාලාවේ මට්ටම් තුනකින් ආසනෙ පිළියෙල කරලා ඒ පිරිසට වැඩම කරලා දන්වල දන්න කිව්වා. නමුත් ඉතින් ඒ ආපු පිරිස ළඟ තාචාර ගෝචර මොනවත් නැහැ. හික්මීමක් නැහැ. ගරුසරු බවක් නැහැ. ඉතින් මේ කාරණාවල් පිළිබඳව දැකලා රජු එතනිනුත් කලකිරීමක් ඇති කරගත්තා. අපි ඔන්නෝයි තැනට එනකන් තමයි පහුගිය සතියේ වෙනකන් දේශනාව සාකච්ඡා කළේ. අද අපිට එතන ඉඳලා තමයි ඉතුරු ප්‍රමාණය දේශනාවේ දේශනා කරන්න තියෙන්නේ. අපි ගොඩාක් වෙලාවට අහලා තිබුණේ නම් රජතුමා යුද්ධ කරලා ඒ යුද්ධේ නිසා රජතුමා කලකිරීමකටපත් වෙලා හිටියා කියලා. නමුත් පින්වතුනි දේශනාවේ සඳහන් වෙන ආකාරයට නම් රජු කලකිරුණේ තමන් කරපු යුද්ධ ගැන හිතලා නෙමෙයි. ඇත්තටම රජතුමා කලකිරිලා තියෙන්නේ තමන් දෙන දාන ගැන හිතලා. මම කොහොමද මේ උසස් පිරිසකට දන් දෙන්නේ කියලා හිතලා තියෙන්නේ. ඉතින් මේ කාරණාව පිළිබඳව හිත හිත
දවසක් රජතුමා සඳුළු තලේ ඉන්න කොට තමයි මේ නගරෙමෙදීන් විශේෂ දර්ශනයක් දකිනවා. ඒ සුමන සාමණේරයන් වහන්සේගේ වැඩම කරවීම. කවුද ඇත්තටම මේ සුමන සාමණේරයන් වහන්සේ කියන්නේ? සුමන සාමණේරයන් වහන්සේ කියන්නේ දැන් මේ අශෝක රජතුමා අර මීපැණි දන් දුන්නු සහෝදරයෝ තුන් දෙනාගෙන් බාල සහෝදරයා. පළමු දේශනාව ඇහුවා නම් අපේ පින්වතුන්ට මතක ඇති වැඩිමහලු සහෝදරයා මීපැණි තියෙන ගම්බලේ මීපැණි අරගෙනව මද්දුමය කරන්නේ ඒ සහෝදරයා ලබලා දෙන මීපැණි ටික නගරේට අරගෙන එනවා. බාලයා තමයි වෙළඳ සැලේ ඉඳගෙන මීපැණි විකුණන්නේ. එතකොට දැන් හවස්යා මේ අයවැය වාර්තාව හදන්න ගියල එක මීපැණි කලේ කඩුවක් දැකලා තමයි අහන්නේ මොකද මේකට උනේ? එතකොටනේ දන් දුන්න කිව්වේ. එතකොට මේ වචනේ අහපු ගමන් වැඩිමහලු සහෝදරයා කිව්ව කතාව මොකද්ද? වැඩිමහලු සහෝදරයා කිව්වේ මල්ලි චණ්ඩාල බ්‍රාහ්මණයෝ හොරට සිවුරු දාගෙන සිල්වතුන් වගේ ඇවිල්ලා මිනිසුන්ගේ එක එක දේවල් හොරකම් කරනවා. සමහර වෙලාවට ওই චණ්ඩාල බ්‍රාහ්මණිකාවද කියලා දන්නේ නේ කියලා වචනයක් කිව්වා. ඉතින් අන්නේ වැඩිමහලු සහෝදරයා තමයි පින්වතුනි මෙනි මේ නිග්‍රෝධ සාමණේරයන් වහන්සේ. නිග්‍රෝධ සාමණේරයන් වහන්සේ කියන්නේ අර අපි බිඟුතර මතක ඇතිනේ අශෝක රජතුමාගේ පිය රජතුමාට හිටියා දරුවෝ 101ක්. ඒකේ වැඩිමහලුම පුතා තමයි සුමන කුමාරයා. සුමන කුමාරයානේ තාත්තගේ යුව රජු වෙලා හිටියේ. අන්නේ සුමන කුමාරයාගේ පුතා තමයි මේ නිග්‍රෝධ කුමාරයා කියලා කියන්නේ. සුමන කුමාරයාව මරණවනේ අශෝක රජතුමා. පොද සුමන කුමාරයානේ තමන්ගේ අනිකුත් සහෝදරයොත් එක්කත් කැරැල්ලක් එකතු වෙලා කැරැල්ලක් හදාගෙන අශෝක රජතුමාට විරුද්ධව සටන් කරන්න ආවේ. ඉතින් ඒ යුද්ධෙදි සුමන කුමාරයා මැරෙනවා. ඒතර කුමාරයාගේ භාර්යාව ඒ වෙනකොට ගැබ්ගෙන හිටියේ. ඉතින් ඇය තමන්ගේ දරු ගැබත් රැකගෙන මාලිගාවෙන් පිටමං වුණා දිවි රැකගන්න. එහෙම ගියපු ඇය සැඟවුණේ එක චණ්ඩාල ගමක. ඉතින් ගමේ කවුරුවත් හිතවත් නෑට ඇතනට ගියපු වෙලාවේ ඒ ගමේ එක නුග ගහක් අසල විමානිකක රුක්ෂ දෙවියෙක් හිටියා. මෙන්න මේ රුක්ෂ දෙවියා දකිනවා මැගේ කුසේ වැඩෙන දරුවා අතිශයම පුණ්‍යවන්තයි. අන්න ඒ කාරණාව ඇසුරු කරගෙන ඒ රුක්ෂ දෙවියෝ ඇය වෙනුවෙන් ශාලාවක් මවනවා. ඒතර මේ චණ්ඩාල ගමේ ඒ නුග ගහ අසල මවපු ශාලාවේ තමයි දැන් මෑ ඉන්නේ. එහෙම ඉන්න ගමන් සුදුසු කාලය ආවන් පස්සේදී දරු ප්‍රසූතිය සිද්ධ වුණා. ඉතින් මේ සුමනා තමයිගේ නම, මේ භාර්යාවගේ නම සුමනා. මේ සුමනා තමන්ගේ පුතාට නම තැබුවේ අර නුගගහ ඇසුරු කරගෙන තමන්ට රැකවරණයක් ලැබෙච්ච නිසා ඒ නමින්ම තමන්ගේ පුතාට නම තැබුවා. ඒ නිසා තමයි නිග්‍රෝධ කුමාරයා කියලා නම ලැබුණේ. ඉතින් මෙනි මේ නිග්‍රෝධ කුමාරයා අවුරුදු 7ක් මේ චණ්ඩාල ගමේ තමයි හැදුණේ. ඉතින් චණ්ඩාල ගම කියන්නේ සාමාන්‍යයෙන් යහපත් විදියට, ඒ කියන්නේ සුවපහසු විදියට ජීවත් වෙන්න පුළුවන් ගමක් නෙමෙයි. අවුරුදු 7ක් මේ කුමාරයාට ඒ ගමට වෙලා ඉන්න උනා. චණ්ඩාල ගමක වැඩින්න කුමාරයෙක් වෙලා ඉපදිච්ච ඔහුට සිද්ධ වුණේ එදාර පසේ බුදුරජාණන් වහන්සේට අර වගේ නොමනා වචනයක් කියපු එකේ කර්මය නිසා. එහෙනම් අපේ පින්වතුන්ට තේරෙනව නේද මේ වචන භාවිතයේ සම්බන්ධයෙන් අපි කොච්චර පරිස්සම් වෙන්න ඕනද කියලා? ගොඩාක් වෙලාවට අනුවන කමක් තියෙන සමහර අය තමන්ගේ මුවින් පිටකරන වචන පිළිබඳව එච්චර සැලකිලිමත් වෙන්නේ. නමුත් මේ වචනයේ සම්බන්ධයෙන් භාග්‍යතුන් වහන්සේ දවසක් කෝකාලික හාමුදුරුව සම්බන්ධයෙන් දේශනාවක් කරනවා. අපි කෝකාලික හාමුදුරුව කියලා කියන්නේ අග්ග ශ්‍රාවකයන් වහන්සේලා දෙනමට නොමනා වචනයක් කියලා අවීචියට ගියපු තෙරුන් වහන්සේ නම. කෝකාලික හාමුදුරුව ඒ වෙලාවේ අවීචියට ගියේ අග්ග ශ්‍රාවකයන් වහන්සේලා දෙනමට දොස් කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේ කියනවා මහණෙනි, මේ කෝකාලික අද විතරක් නෙවෙයි, පෙරත් මේ විදියටම කට පරිස්සම් කරගන්න බැරුව සංසාරේ විනාශ වෙලා තියෙනවා කියලා ජාතකයක් දේශනා කරනවා. ඒ ජාතක කතාවම කෙටියෙන් මේ වෙලාවේ කියන්න මේ කාරණාව ඉස්මතු වෙච්ච නිසා. ජාතක කතාවේ තියෙන්නේ කෝකාලික හාමුදුරු ඉබ්බෙක් වෙලා ඉපදලා තියෙනවා. ඉතින් ඒ විලක් ඇසුරු කරගෙන තමයි ජීවත් වෙලා තියෙන්නේ. ওই විලට උඩින් හැමදාම කොක්කු දෙන්නෙක් පියාඹල යනවා එහාට හිමාල දිසාවට යන්නේ. දැන් මේ
විලටෝඩී මේ කොක්කු දෙන පියාඹන වාරයක් වාරයක් ගානේ මේ පහු කරන විල ඉන්න ඉබ්බව දකිනවා. කවදාවත් කතා බහ කරන්නේ නැහැ. නමුත් ඉතින් හැමදාම යනේන ගමන් දකින නිසා එක දවසක් මේ කොක්කු දෙන්න ඉබ්බ ළඟට ආවා. ඇවිල්ලා ඉතින් තොරතුරු කතා කරලා කියනවා අපි දෙන්නේ යනවා හිමාලයේ තියෙනම ලස්සන විල. ඒ විල මේ තරම් විසිතුරුයි මේ වගේ ජලයක් තියෙන්නේ. ඉතින් අපිට පුළුවන් නුඹත් කැමති නම් නුඹ වෙයි විලට ගිහින් දාන්න. ඒතර ඉබ්බහනව කොහොමද ගිනියන්නේ මාව? කොක්කු දෙන්න කිව්වා අපි ලීයක් අරගෙන අපේ හොටවල් දෙකෙන් ඒ ලීයේ දෙකොන අල්ලගන්න. නුඹට තියෙන්නේ ඒ ලීය මැදින් කටින් තද කරලා අල්ලගන්න. හැබැයි කිසිම හේතුවක් නිසා අපි දෙන්න යනකොට කටනම් අරින්න එපා කිව්වා. ඉතින් ඉබ්බත් ඒකට එකඟ වුණා. තමන්ගේ මිත්‍රයෝ දෙන්න පිළිබඳව විශ්වාසයේ තබලා දෙන්නම අර අහසට නැගලා ඉබ්බවත් අරගෙන පියාඹල ගියා. ඉතින් එහෙම යන ගමන් දකින්නව එක්තරා තරුණ ළමයි පිරිසක් මේ අහස ඉබ්බ උඩින් යනවා. ඉතින් ඒ වෙලාවේ ඒ තරුණ පිරිස විහිළුවට කියනවා ආන් බලන්න පියාඹන ඉබ්බෙක් කියලා. ඉබ්බට ওই වචන ඇහිලා කේන්ති ගියා. ඉබ්බ ඉතින් ඒ වෙලාවේ තමන්ට ආපු කේන්තිය නිසා තමන්ට තමන්ගේ කට පාලනය කරගන්න බැරි වුණා. ආන් ඒ වෙලාවේ තමයි තරුණ පිරිසට බනින්න කියලා හිතාගෙන කට ඇරියා. ඉතින් එහෙම කට ඇරපු ඉබ්බා ගලක් කොඩකට ඇදගෙන වැටිලා එතනම මරණයට පත් වුණා. ඉතින් භාග්‍යතුනස් දේශනා කරනවා මහණෙනි මේ කෝකාලික කට පරිස්සම් කරගන්න බැරුව නැසුනේ මේ ජීවිතේ නෙමෙයි කලිනුත් මේ වගේම නැසෙලා තියෙනවා කියලා ওই කතාවේදී උතන දේශනා කරලා තියෙනවා. මගේ අදහසක් මම මේ කියන්නේ ඇත්තටම පිංගුතුරේ ජාතක කතාව අහන කොටත් හිතෙන දියක් තමයි. සමාජයේ සමහර වෙලාවට අපට නොයෙක් නොයෙක් අසාධාරණකම් ඇහැට පේනවා, කනට ඇහෙනවා. හැබැයි මතක තියාගන්න අපි ඒවට සාධාරණ ඉටු කරන්න යනකොට වෙන්නේ අපට සංසාරේට අසාධාරණයක්. ඉතින් ඒ නිසා මේ යන ගමනේ අපි පුළුවන් තරම් කරන්න ඕන අපි සංසාරේ රැක ගන්න ඕන. මොකද සසරේ දුක් විඳිනකොට කවුරුවත් ඒ දුකෙන් කොටසක් විඳින්න කියලා අපි ළඟට එන්නේ නැහෙනි. ඒ නිසා අපි පිංගුතුම් මතක තියාගන්න මේ යන ගමනේදී අපි පුළුවන් තරම් මේ බුද්ධෝත්පාද කාලය තුල පුළුවන් තරම් උත්සාහ කරන්න ඕන සසරින් මිදෙන මාර්ගයට යනකම්ම මේ යන ගමන ආරක්ෂිතව ගමන් කරන්න. ඉතින් සිහියෙන් තමයි මේ ගමන ඇත්තටම යන්න ඕන. ඒතර ඉවසීම තියෙන්න ඕන. කරුණාව, මෛත්‍රිය, මුදිතාව තියෙන්න ඕන. ඉතින් මේවා අපි ළඟ තියෙන්න ඕන. සමහර වෙලාවට අපි සමහර අපේ හැසිරීම සමහර වෙලාවට අපට හේතුණ ටික හරි සාධාරණයි කියලා මතක තියාගන්න. ඒ සමහර සාධාරණයි කියලා හිතන දේවල් ගොඩාක් වෙලාවට සංසාරයට අසාධාරණයි. මොකද අපි කෙලෙස් එක ගැටෙන්නේ. අපි කරුණාව අපි ළඟ තියෙන්න ඕන. හැම වෙලාවකම මේ උපේක්ෂකත්වය තමන්ගේ ජීවිතය තුල පුරුදු පුහුණු කරගන්න. ඉවස ගැනීම, විඳ දරා ගැනීම. ඒක මං කියුවේ දැන් මේක කියද්දි සමහර කෙනෙකුට හිතෙන්න පුළුවන් අපි හැම දෙයක්ම දිහා දැක දැක නිවට කමින් ඉන්නේ කියලා. එහෙම දහමක් අපේ භාගතුනාස් දේශනා කළා නේ. නිවටයෝ වගේ හැසිරෙන්නේ කියලා. නමුත් හැසිරෙන්න ඕන අපි නුවණ පාවිච්චි කරලා. නුවණ පාවිච්චි කරේ නැති වුණොත් තමයි අපි සංසාරයට අනුතරක් කරගන්නේ. ඒක කිලිස් එක ගැටෙන්නේ නැතුව තමයි මේ ගමන යන්න ඕන. බලන්නකෝ එදා අර වැඩිමහල් සහෝදරට ඇත්තටම අද්දකීමක් ඇති මේ චණ්ඩාල බ්‍රාහ්මණියෝ කසාවක් දරාගෙන තැන් තැන්වල ඇවිදවිද විවිධ දේවල් එකතු කරනවා දකින්න ඇති. ඒ අදහස තිබිච්ච නිසානේ මල්ලිගේ වචනේ කියපු ගමන් අර අදහස හිතට ආවේ. ඉතින් නමුත් ඔහුට වෙච්ච වරද මොකද්ද? ඒ සංකල්ප වලින්ම ආරයන් වහන්සේවත් දැක්කා. එතකොට මොකද්ද වෙලා තියෙන්නේ? නුවණ පාවිච්චි කරේ නැති එකයි වෙලා තිබුණේ. සමි නුවණ පාවිච්චි කරනවා කියන කාරණාව හරි වැදගත් ඇත්තටම. ඒකට තියෙනුන හොඳ ඉවසීමක්. මොකද අපි යමක් කටින් පිට කළොත් මතක තියාගන්න ඒ කාය අපසට ඇදලා ගන්න බෑ. ඉන්සම සිහිය කියන එක හැම වෙලාවකම අපේ පිංගුතුන්ගේ ළඟ තියාගන්න. ඒ තුල ඉඳගෙන ධර්මයේ තුල කටයුතු කළොත් මං විශ්වාස කරනවා අපේ පිංගුතුන්ට මේ බුද්ධෝත්පාද කාලයේ තුලින්ම
අපේ පින්වතුන්ගේ සංසාරයේ ඈතර වීමේ මාර්ගයට අවශ්‍ය කරන බොහෝ පාරමිතා සම්පූර්ණ කරගන්න පුළුවන් වෙයි කියලා. දැන් මේ වචනය පරිස්සම් කර ගැනීම තාම වැදගත්. එතකොට දැන් එදායේ කරපු වැරදි ප්‍රකාශය නිසා තමයි කුමාරයාට අවුරුදු 7ක් චණ්ඩාල කුලයක ඉපදිලා චණ්ඩාල කුලේ දරුවෙක් වගේ වැඩෙන්න උනේ. તો ඒ කාලෙදී මහා වරුණ කියලා එක්තරා රහතන් වහන්සේ නමක් පිණ්ඩපාතයේ වඩිනකොට මේ කුමාරයාව දැකලා උන්වහන්සේ දකින්න අනාගත ඥානීන් මේ සාමාන්‍ය කෙනෙක් නෙවෙයි මේ ශාසනියට බොහෝම වැඩ ඇති කෙනෙක්. ඉතින් ඒ නිසා උන්වහන්සේ ඒ කුමාරයාට සුදුසු වයස වෙනකම්ම බලාගෙන ඉඳලා කුමාරයට අවුරුදු 7ක් වෙනකොටම කුමාරයාව අරගෙන ගිහිල්ලා පැවිදි කළා. ඒ තමයි නිග්‍රෝධ සාමණේරයන් වහන්සේ. ඉතින් නිග්‍රෝධ සාමණේරයන් වහන්සේ ඒ මොහොතේම ඒ පැවිදි කරන හිසබාන දවසේම සඳහන් කරලා තියෙනවා අරහත් ඵලයේ සාක්ෂාත් කරගත්තා කියලා. ඉතින් නිග්‍රෝධ සාමණේරයන් වහන්සේ රහතන් වහන්සේ නම. ඉතින් මේ රහතන් වහන්සේ දැන් ඉන්නේ උපාධ්‍යායන් වහන්සේ සමග. ඉතින් උන්වහන්සේට අවශ්‍යතාවයක් ඇති වුණා තමන්ගේ මෑණියන්ගේ නිවසට වැඩම කරන්න. මෑණියන්ගේ නිවසට වඩින්න තියෙන්නේ උන්වහන්සේ වැඩි ඉන්නේ දකුණු වාහල් කඩේ. උන්වහන්සේ නැගිනිහිර වාහල් කඩින් තමයි මේ මව්ගේ නිවසට වඩින්න තියෙන්නේ. ඉතින් දකුණු වාහල් කඩේ ඉඳලා උන්වහන්සේ නැගිනිහිර වාහල් කඩේට වඩින්න නගරෙ මැදින් වඩිනවා. අන්නේ වඩින වෙලාවේ තමයි අශෝක රජතුමා සඳුළු තලයේ ඉඳගෙන නගරෙ දිහා බලාගෙන ඉඳෙද්දී සාමණේරයන් වහන්සේව දකින්නේ. රජු උන්වහන්සේගේ ඉරියව් දිහා දැකලා තමයි පැහැදීමක් ඇති කරගත්තේ. එක පැත්තකින් ඉරියව්වටත් පැහැදුනා, අනිත් පැත්තෙන් කොහොමත් සංසාරේ බැඳීමකුත් තියෙනවනේ. මේ සියලු කාරණා නිසා ඒ උන්වහන්සේගේ ඉරියාපතයට විශේෂ ඇල්මක් රජුගේ හිතේ ඇති වුණා. බොහොම සාමාන්‍ය දුරක් දිහා බලාගෙන එකඟ වූ සිතින් වියඳඩු ප්‍රමාණයක දුරක් දිහා බලාගෙන වටපිට බලන්නේ නැතුව එකම වේගයකින් උන්වහන්සේ නගරෙ මැදින් වැඩම කරනවා. ඇත්තටම පින්වතුනි, ඒ දර්ශනීය දැකලා රජුගේ හිතේ කොච්චර පැහැදීමක් ඇති වෙන්නේ නැද්ද? පින්වතුනි, මේ ශාසනයේ පැවිද්දා කියන්නේ ආන් එහෙම කෙනෙක්. දැන් කෙනෙකුට කියන්න පුළුවන් ඉතින් උන්වහන්සේ රහත්නි, රහතන් වහන්සේ නමක් කොහොමත් එහෙමනේ කියලා. අපේ පින්වතුන් එහෙම තීරණය කරන්න එපා. මොකද රහත් උනා කියලා උන්වහන්සේගේ ඉරියාපතයක වෙනසක් ඇති වෙන්නේ නැහැ. ඔකට හොඳම උදාහරණේ තමයි අඟුලිමාල මහරහතන් වහන්සේ. අඟුලිමාල මහරහතන් වහන්සේ පිරිනිවන් පෑවම පෘථග්ජන භික්ෂුන් වහන්සේලා ඇවිල්ලා අහන්නේ, මේ තරම් පව් කර කර හිටපු අඟුලිමාල හාමුදුරුවෝ දැන් මෙරිලා කොහෙද ගියේ කියලා. ඒ කියන්නේ උන්වහන්සේලා අඟුලිමාල හාමුදුරු රහත් කියලා දැනගෙන ඉඳලා නැහෙනි. ඒකනේ උන්වහන්සේලාට එහෙම හිතුනේ. එතකොට බලන්න, රහතන් වහන්සේ නමක් උනා කියලා ඉරියව්වල වෙනසක් වෙන්නේ නැහැ. ඒතර ඒකෙන් කියන්නේ නැහැ රහතන් වහන්සේ නොහික්මුණු ශරීරයකින් ඉන්නවා කියලා. ඒකේ අදහස තමයි බුදුරජාණන් වහන්සේගේ කාලේ වැඩ හිටපු සියලු භික්ෂුන් වහන්සේලාගේ ඉරියාපතිය සංවරයි. රහතන් වහන්සේ නමක්ද රහත් නොවිච්ච භික්ෂුවක්ද කියන එක වෙන් කරලා අඳුරගන්න බෑ. ඒකේ තියෙන වෙනස හැසිරීම එක වගේ. අර දැන් එක්තරා පන්සලයක ලොකු හාමුදුරු නමකේ පොඩි හාමුදුරු නමකේ වැඩ හිටියා. ලොකු හාමුදුරු රහතන් වහන්සේ නම, පොඩි හාමුදුරු පෘථග්ජනයන් වහන්සේ නම. දවසක් දෙනම පින්ඩපාතේ වඩිනකොට පොඩි හාමුදුරු ලොකු හාමුදුරන්ගෙන් අහනවා, ස්වාමීනි රහතන් වහන්සේ නමක් කොහොමද අඳුරගන්නේ කියලා. එතකොට ලොකු හාමුදුරුවෝ කියන්නේ, ආයුෂ්මතුනි එක නම් තාම දුෂ්කර කොටසක්. ඒක තාම දුෂ්කරයක්. ආයුෂ්මතුනි කොච්චර දුෂ්කරයක් තියෙනවද කියලා කියනවා නම්, රහතන් වහන්සේ නමක් එක්ක එකට පින්ඩපාතේ වැඩියත් රහතන් වහන්සේ නමක් කියලා හොයාගන්න බෑ කිව්වා. ඒකෙන් කිව්වේ ඇත්තටම උන්වහන්සේ ගැන. නමුත් උන්වහන්සේ ඒකෙන් ඇඟෙව්වේ නෑනේ තමන් රහත් කියලා. අන්න එහෙමයි රහතන් වහන්සේලා කියන්නේ. ඒතර පොඩි හාමුදුරුවන්ට උන්වහන්සේගේ වෙනසකින්වත් ඒ හාමුදුරු රහත්ද නැද්ද කියලා හොයාගන්න බෑනේ. අපේ තියෙනවා අන්න එහෙම හික්මීම.
මොකද පින්වතුනි අපි මේ ශාසනයට ඇතුල් වුණේ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයෝ හැටියටනේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ හැටියට මේ ශාසනයට ආපු අපිට හිතලා බලන්නකෝ අපට මොනතරම් දේවල් ලැබෙනවද නිකන් හිතලා බලන්න මේ රටේ ප්‍රධාන පුරවැසිය පවා දන ගහලා වඳිනවනේ එහිම ගෞරවයක් ලැබුණේ මොකක් නිසාද අපි භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවකයෝ කියන නාමයෙන් නිසා එහෙනම් ඒ සියලු ගෞරවය ලැබෙන්නේ අපිට භාග්‍යතුන් වහන්සේ නිසා එහෙනම් භාග්‍යවතුන් වහන්සේ නිසා පැවිදි වෙච්ච අපි ඒ භාග්‍යවතුන් වහන්සේගේ ශාසනීය වෙනුවෙන් අපි කොච්චර කැපකිරීමක් කරන්න ඕනද බුදුරජාණන් වහන්සේ දවසක් භික්ෂුන් වහන්සේලාට ඔන්න ඔයගේ දේශනාවක් කරනවා භාග්‍යතුන් වහන්සේ දවසක් භික්ෂුන් වහන්සේලාගෙන් අහනවා මේ ගිහියෝ තමන්ගේ රස්සාවල් අතහැරලා තමන්ගේ අමුදරුවන්ට වියදම් කරන්න තියෙන ධනය ඉතුරු කරගෙන ඔවුන්ටවත් වියදම් නොකරන විදියට නුඹලට වියදම් කර කර දන් දෙනවා ඒ දන් දෙන්නේ නුඹල ශ්‍රමණියෝ කියලා හිතාගෙන ඒ දන් දෙන්නේ ඔවුන්ට තියෙන විශාල බලාපොරොත්තුවක් තමන් මේ දෙන දාණයෙන් තමන්ගේ සංසාරයට මෙන්න මෙවැනි ආකාරයේ පුණ්‍ය කර්මයක් රැස් වෙයි කියලා. ඊතර භාග්‍යතුන් වහන්සේ අහන්නේ දැන් එතකොට නුඹල ශ්‍රමණයෝද? ශ්‍රමණ භාවයට පත් වීමේ ලක්ෂණ නුඹල දන්නවද කියලා භාග්‍යතුන් වහන්සේ අහන්නේ. ඊතර බුදුරජාණන් වහන්සේ එතනදී දේශනා කරනවා මේ ශ්‍රමණ භාවයේ ලක්ෂණ ශ්‍රමණී කියන්නේ මොන වගේ කෙනෙක්ද ඒ ශ්‍රමණයා කොයි විදියකටද හැසිරෙන්න ඕන කියන එක භාග්‍යතුන් වහන්සේ ආරේ අපූර්වවට දේශනා කරනවා ඉතින් එතකොට දැන් මේ කාරණාවෙදි තේරුම් කරගන්න තියෙන දෙයක් තමයි සමහර වෙලාවට මේ ගිහි පිරිස ඔවුන්ට ගාණ්ඩ සබන් කෑල නැති වුණාට දානෙට සබන් කෑල්ලක් අරගෙන පූජා කරනවා ඔවුන් ඉරිච්ච තුවායක් පරිහරණය කරද්දී සංඝරත්නයට හොඳ තුවායක් අරගෙන පූජා කරනවා ඔවුන් ගෙවෙන සිරිපු දෙකක් දාද්දී මේ මහා සංඝරත්නයට ඉතාම හොඳ සිරිපු දෙකක් අරගෙන පූජා කරනවා මොනව නිසාද අපිට බයකටද අපි මොනවද ඔවුන්ට ලැබින්නේ ඔවුන්ට ගෙවල් දොරවල් හදලා දෙනවද අපි ඔවුන්ගේ රැකියාවල් වලට උදව් කරනවද ඔවුන්ට ධනේ දීපල ගෙනත් දෙනවද නේ භාග්‍යතුන් වහන්සේ අපට එහෙම උදව් කරන කියලා නෑනේ බුදුරජාන් වහන්සේ භික්ෂුවට කියලා තියෙන රාකංකේ සූත්‍රයේදී තමන්ට සිව්පසින් උපස්ථාන කරන දායකයට ප්‍රතිඋපකාර කරන්න ඕනේ කියලා හිතෙනවනම් භික්ෂුවට කියලා තියෙන්නේ නුඹලා සිල්වත් වීමම තමයි තමන්ට සිව්පසින් උපස්ථාන කරන දායකයන්ට දක්වන්න පුළුවන් උප්පරිම ප්‍රතිඋපකාරය මොකද භාග්‍යතුන් වහන්සේ අපට කියලා නැහැ ගොවිතැන් බත් කරලා උන්ට කන්න බොන්න දෙන්න කියලා බුදුරජාණන් වහන්සේ අපට කියලා නැහැ ගිහියන්ව මේ විදිහට පෝෂණය කරන්න කියලා භාග්‍යතුන් වහන්සේ අපට කියලා තියෙන්නේ සිල්වත් වෙන්න මොකද සිල්වත් වෙන තරමට දන් දෙන දායකයන්ට ලෞකික දියුණුවක් ලබන්න පුළුවන් ඒ විතරක් නෙවෙයි සාංසාරික සුවයත් ලබන්න පුළුවන් මොකද අපි හිතමුකෝ යම් කාලයක භික්ෂුන් වහන්සේලා හැටියට අපිට හිතෙනවා අනේ මේ ගිහි පිරිස තමයි අපට ගොඩාක් උදව් කළේ මට පුංචි කාලේ ඉගෙන ගන්න උදව් කළා මම අද මේ තැන ඉන්නේ මිනි මේ පිරිස මට උදව් කරපු නිසා කියලා සමහර වෙලාවට ඒ භික්ෂුවට යම් ආකාරයකට ඉහළ තැනක් ආවම
තමන්ට හැකියාවක් ලැබුණම මම තමන් හිතන මෙහෙම දෙයක් මට මේ තරම් උදව් කරපු මේ පිරිසට මම ගියක් දොරක් හදලා දෙන්න ඕන අපි හිතමුක එහෙම කරනවා එහෙම නැත්තම් මේ පිරිසට මට දැන් පුළුවන් ජීවිත කාලෙම කන්න බොන්න දිදී බලා ගන්න දැන් මම කියන්නේ නේ ඒක භික්ෂුවක් කරන එක නරකයි කියලා නෙවෙයි මම කියන්නේ නමුත් එහෙම හිතනවා කියලා හිතමුකෝ එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ තමන්ට සිව්පසෙන් උපස්ථාන කරපු දායකට එහෙම ප්‍රතිඋපකාර කරන්න කියලා නෙමෙයි සිල්වත් වෙන්න තමන්ට පැනවිලා තිබෙන සිල්පද අඛණ්ඩව රකින්න තවත් ඊතෙනින් උඩට යන්න දුතාංග රකින්න වත් රකින්න එහෙමයි කියලා තියෙන්නේ මොකද එතකොට ඒ ගිහියෝ ඉවෙනි භික්ෂුවකට සංග්‍රහ කරනකොට ඒ ගිහියන්ට එක ජීවිතයක ගයක් නෙවෙයි සිය දහස් කෝටි ගණන් සංසාරෙහි ආත්ම ගණන් ඒ ගිහියට මේ මහා මාලිගා වගේ නිවසවල් පහළ වෙනවා ඒ ගිහියන්ට දෙව්ලොව විමානවල් පහළ වෙනවා මෙහි දන් දෙනකොට දෙව්ලොව ඒ කිනාගේ නමින් විමාන පහළ වෙනවා ඒතර හිතන්නකෝ හොඳම ප්‍රතිඋපකාරය මොන උපකාරයද දැන් ගොවිතැන්පත් කළක් ඒ ගිහිය පෝෂණය කරන එකද එහෙම නැත්නම් සංසාරේ ජීවිත ගණනාවක් අර විදියට සැප සම්පත් ලබලා දෙන එකද ඒතර වටින්නේ ඒකනේ එනං අපි ළඟ තියෙන නාංගේ ගුණය බුදුරජාන් වහන්සේ භික්ෂුවට කියලා තියෙන්නේ මහණෙනි මේ ගිහියෝ දෙන දානිය නුඹලා දුස්සීල වළඳනවට වඩා නුඹලට සැපයි කිව්වා දෙවෙන ගිනි ගුලි නුඹලගේ කුසගේ ඉන්න නිවා ගන්න වළඳන එක මොකද දුස්සීලවව සද්ධාවෙන් ගිහියෝ දෙන සිව්පසේ ලබන එකට වඩා ගිනි ගුලි අනුභව කරන එක වටිනවා කිව්වේ ඇයි ඒ ගිනි ගුලි අනුභව කරන කෙනාගේ පිච්චෙන්නේ එක ජීවිතයේ ශරීරය හැබැයි දුස්සීල විඳගෙන සිව්පසේ පරිහරණය කරන පැවිද්දට සංසාරයේහි දෙවෙන ජීවිත ප්‍රමාණය ගණන් කරලා කියන්න බෑ ඒකයි භාගතුන් හසේම කිව්වේ තින්සමි පැවිද්දා තුල මේ සංයමය සංවර බව ඊටාම වැදගත් බලන්නකෝ ජම්බුද්වීපයේ මදිපති රජුට එදා පැහැදීමක් ඇති වුණේ නිග්‍රෝධ සාමණේරයන් වහන්සේගෙන් බණ අහලා නෙවෙයිනි නිග්‍රෝධ සාමණේරයන් වහන්සේගේ ඉරියාපතේට ඒ ඉරියාපතේ තුල රජුගේ හිතේ පැහැදීමක් ඇති වුණා සංවර බවක් ඇති වුණා සංයමයක් ඇති වුණා වහාම අමාත්‍යවරු යව්වා අර වඩින හාමුදුරුවන්ට ඉක්මනටම මේ මාලිගාවට එන්න කියන්න කියලා. ඉතින් අමාත්‍යවරයා ගිහිල්ලා පණිවිඩය කිව්වම නිග්‍රෝධ සාමරයන් වහන්සේ පණිවිඩය ඉවසලා අනිප්පැත්තට හැරිලා මාලිගාව දිහාට වඩිනවා. දැන් ඉන්න තැන ඉඳලා මාලිගාවට වඩින බොහෝ දුරක් එන්න ඕන. උන්වහන්සේ කිසිම කලබලයක් නැතුව අර නගරෙමෙදීන් තමන් වහන්සේ වැඩම කරන්න ගමන් කරපු ගමන වැඩිය යම් වේගයකින්ද ඒ ක්‍රමයටම තමයි මාලිගාවටත් වඩින්නේ රජු ටිවස ගන්න බෑ දැන් තියෙන සද්ධාවට පැහැදීමට රජු තව තව අමාත්‍යවරු යවනවා අනේ උන්වහන්සේට හනිකට මාලිගාවට එන්න කියන්නේ කොයි තරම් පිරිස ගිහින් කියුවත් උන්වහන්සේගේ ගමනේ වේගය වෙනස් කරන්නේ උනාසේ සාන්තිරියවෙම්ම මාලිගාවට වැඩම කළා. ඉරි වැඩම කරලා රජු මාලිගාවේ ඇතුළට වඩම්මවලා රජතුමා මාලිගාවේදී කියන ස්වාමීනි ඔබ වහන්සේට සුදුසු ආසනයක වාඩි වෙන්න. ඔබ වහන්සේට සුදුසු ආසනයක වැඩ ඉන්න. ඒ වෙලාවේ
නිග්‍රෝධ සාමණේරයන් වහන්සේ වටපිට බැලුවා. තමන් වහන්සේට වඩා වැඩිහිටි කවුරුවත් නෑ. මෙනි මේ කොටස ඊටාම වැදගත් කොටස. දැන් බලන්න මේ කෙනෙකුගේ ඒ ඉරියව්ව කොයිතරම් සිහියෙන් පවත්වනවද? මං කියන්නේ මේව ගොඩාක් වටිනවා අපිට. සාමණේරයන් වහන්සේ මාලිගාවේ වටපිට බැලුවා. තමන් වහන්සේට වඩා වැඩිහිටි කවුරුවත් ඉන්නවද? බලනු කී සිහිය ආපු හැටි. උන්වහන්සේ බලනකොට කවුරුවත් නෑ. සාමණේරයන් වහන්සේ තමන් වහන්සේට වඩා වැඩිහිටි කවුරුවත් නැති නිසා රජුගේ සිංහාසනෙම ගිහිල්ලා වැඩ හිටියා කියලා තියෙන්නේ. උන්වහන්සේගේ උස ප්‍රමාණයේ කුඩා සාමණේරයන් වහන්සේ නමක් නිසා ඉතින් වෙනකොට අවුරුදු මං හිතන්නේ 15වත් 16ක් විතර වගේ වයසක් වෙන්න ඕන මේ කතාවේ කියවෙන විදියට. ඉතින් උන්වහන්සේට දැන් තමන් වහන්සේට තනියම ගිහිලා සිංහාසනෙකින් වැඩ ඉන්න බැරි නිසා රජුගේ අත අල්ලගෙනම සිංහාසනෙට නැග්ගයි කියලා කියලා තියෙන්නේ. ඉතින් රයිතුමා සාමණේරයන් වහන්සේ සිංහාසනේ වැඩ ඉන්නවා දැකලා රජුගේ හිතට ආපු සිතුවිල්ල තමයි අනේ මේ සාමණේරයන් වහන්සේ අදම මේ රජගෙදරට නායකයෝ උසේක කියලා රජුර සිතුවිල්ල පහළ වුණා. ඉතින් සාමණේරයන් වහන්සේ රජුරුවන්ගේ අතට පාත්‍රය දීලා සිංහාසනෙට නැගලා වැඩ ඉන්නකොට රජුරෝ තමන්ට පිළියෙල කරලා තිබිච්ච මේ සියලුම රාජ භෝජනීය සාමණේරයන් වහන්සේට පිළිගන්නවා. ඉතින් ඒ වෙලාවේ සාමණේරයන් වහන්සේ තමන් වහන්සේට ප්‍රමාණවත් වෙන ප්‍රමාණයට විතරයි පාත්‍රයට දානීය බෙදාගත්තේ. වැඩිපුර බෙදාගත්තේත් නෑ, අඩුවෙන් බෙදාගත්තේත් නෑ. තමන් වහන්සේගේ පාත්‍රයට ප්‍රමාණවත් වෙන විදියටයි, තමන්ට යැපෙන ප්‍රමාණවත් වෙන විදියටයි පාත්‍රයට දානීය බෙදාගත්තේ. ඉතින් රජ කෙනෙකු අනුභව කරන භෝජනීය අති විශේෂ භෝජනයක් නේ රාජ භෝජනීය කියන්නේ. බලනකො සිහිය මංගේකේ මේ කොටස ඊටාම වැදගත් කොටසක් කියලා සාමණේරයන් වහන්සේට වැඩ ඉන්නේ කිව්වම සාමණේරයන් වහන්සේ බලන්නේ ඉස්සර වෙලාම තමන් වහන්සේට වඩා වැඩිහිටි කවුරු හරි ඉන්නවද? මම මේක කීවේ කාටත් ගොඩක් වැදගත් කියලා. පිටුතුනි අපි මෙන්න මේ සංවර බව අපේ ජීවිතය තුල පුරුදු කරගන්න ඕන. අපි කොහේ හරි තැනකට යනකොට මම ගොඩක් කලකට කියන දේ තමයි තමන් පැලදගෙන ඉන්න පාවහන් දෙක ගලවන තැන ඉඳලම සිහියක් තියෙන්න ඕනේ. මං කියන අපේ පිංගුතුම් බලන්න තමන්ගේ ජීවිතය තුළ මෙන්න මේ ටික අධ්‍යයනය කළා. තමන් අවුරුදු 10ක් නේ 20ක් නේ අවුරුදු 50ක් භාවනා කරත් ඔය මට්ටමටවත් සිහියක් තියෙනවද කියලා. පාවහන් දෙක ගලවන තැන ඉඳලා ඊළඟට වින්නතුනි දැන් අපි කියමු කොහේ හරි තැනකට වඳින්න යනවා. වන්දනා කරනකොට අපි හිතමුකෝ පන්සලකදී හාමුදුරන්ට වඳින්නේ. මම කියන අපේ ජීවිතයේ තියෙන අඩුපාඩුකම් පන්සලේදී හාමුදුරන්ට වඳිනවා. හැබැයි වඳින්නේ භාග්‍යතුන් වහන්සේට පිටුපාලා. එහෙම නැත්නම් හාමුදුර කිහිප නමක් ඉන්න තැනකදී හාමුදුර නමකට වඳිනවා. තවත් හාමුදුර කෙනෙකුට පිටුපාලා. ඒතර මොකද වෙන්නේ? අර වන්දනා කරපු එකට වෙනම පිනක් රැස් වෙනවා, පිටුපාපු එකට වෙනම කුසලයක් රැස් වෙනවා. ඉතින් ওই දෙකම එකට එකතු වෙලානේ ඒ කෙනාටේ සංසාරයට ගනුදෙනු අරගෙන යන්නේ. කුසලිය කුසලයේ දෙකම. ඉතින් ඒක නොවෙනවා කියලා හිතනවා නම් ඉතින් ඒක තමන්ගේ කැමැත්ත. එහෙම සංසාරයේ වෙන්නේ නැහැයි කියලා හිතනවා නම් නමුත් ඉතින් බාගතුනාසේගේ අනුශාසනාවට අනුව ඒක වෙනවා. ඒ මතක ඇතින කුජ්ජුත්තර කුජ්ජුත්තර උපාසිකාව කියන අපේ ශාසනයේහි මගපල ලැබූ ආර්ය කාන්තාව. නමුත් කුජ්ජුත්තර කුදු බවට පත් වුණියේ එක්තරා ආත්මික සිටු දිනයක් වෙලා ඉන්නකොට පසේ බුදුරජාණන් වහන්සේලාට නමකට පාත්‍රාධාරකට පූජ කරා. ඉතින් තමන් කරපු පුණ්‍ය කර්මයේ ගිහිලා දැන් තමන්ගේ නෑයන්ට හිතවතුන්ට අනුමෝදන් කරනවා. අපි දැන් කරපු පින්කම් අනුමෝදන් කරනවා නේ. ඒකනේ පත්ති දාන කියලා අපි කියන්නේ. ඒකත් වෙනම පුණ්‍ය කර්මයක්. හැබැයි මෙතන හිටපු පසේ බුදුරජාණන් වහන්සේලාගේ අට නමෙන් එක නම කුදුයි. ඉතින් දැන් පුණ්‍ය කර්මය අනුමෝදන් කරද්දී ඒකත් කියනවා.
එක හාමුදුරු නමක් නම් කුදුයි උන්වහන්සේ පාත්‍ර ආධාරක අරගෙන වැඩම කළේ මෙහිමයි කියලා අර අනුමෝදන් කරන පිරිසට රංගපාල පෙන්නුවා. ඉතින් ඉන්නේ ඒ අකුසල කර්මේ නිසා තමයි කුදු උනේ. නමුත් පාත්‍ර ආධාරකට පූජා කරපු නිසා තමයි ඈට භාග්‍යතුන් වහන්සේගේ බුදුමමින් දේශනා කරපු ධර්මීය වහ වහාම ධාරණී උනේ. අහන පල්ලෙවිනි දේශනාවම ධාරණී වුණා. ඉතින් මේකයි කියන්නේ අපි පුණ්‍ය කර්ම කරද්දි මතක තියාගන්න අකුසලයක් කරගත්තොත් ඒ දෙකම එකට එකතු වෙලා තමයි අපට සංසාරේ විපාක ලැබෙන්නේ. ඉතින් සිහිය තියාගන්න හැම වෙලාවකම භාග්‍යතුන් වහන්සේ ළඟට ගියාම මං කොහොමද බුද්ධ සංඥා උපදවාගෙන භාග්‍යතුන් වහන්සේගේ ළඟ හැසිරෙන්නේ? බණ අහන්න ගියාම මං කොහොමද ධර්ම රත්නිය වැඩින තැන සිහිය ප්‍රඥාව මූලික කරගෙන මම මෙතන හැසිරෙන්නේ? ධර්ම රත්නයට ගරු කරමින් මං හැසිරෙන්නේ. මහා සංඝ රත්නය සිරු කරද්දී මං කොහොමද මේ මහා සංඝ රත්නය සිහියෙන් ප්‍රඥාවෙන් පරිහරණය කරන්නේ කියන කාරණාව අපේ පිංගුතුන් හිතන්නේ. අන්න ඒව තමයි ඇත්තටම මේ භාග්‍යතුන් වහන්සේගේ ධර්මීය පරිහරණය කරන ශ්‍රාවකයා තුල දියුණු වෙන්න ඕනේ. නැත්තම් මම මෙච්චර කාලයක් සතිපට්ඨානෙ වැඩුවා, මෙච්චර කාලයක් පටිසමුපාදේ වැඩුවා, මට පටිසමුපාදේ හොඳට වැටහෙනවා, මට ඒක මෙහිම කියන්න පුළුවන්, මම මේක මෙහිම මෙනෙහි කරනවා. මතක තියාගන්න ඒව වචන විතරයි. ඒව තමන් තුල අර දැනුමක් ගොඩනගා ගන්නවා විතරයි. මේක ප්‍රායෝගික වෙන්න ඕනේ. මොකද භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවකයා අනුවණෙක් නෙවෙයි, දකින්න දර්ශනීයම පැහැදෙන කෙනෙක්. ඒ කෙනාගේ හැසිරීම දිහා බලාගෙන ඉන්න ආසයි, ඒ කෙනාගේ කතාව අහන් ඉන්න ආසයි. ඒ කියන්නේ කතාව තුල කාටවත් හානියක් කරන්නේ නැහැ, හිරිහැරයක් කරන්නේ නැහැ. හැසිරීම තුල කාටවත් හානියක් කරන්නේ නැහැ, හිරිහැරයක් කරන්නේ නැහැ. තවත් කෙනෙකුට කරදරයක් වෙන විදිහට ජීවිතය ගත කරන්නේ නැහැ. මොකද පිනපව පිළිබඳ විශ්වාසයක් ඒ කෙනාට තියෙනවනේ. ඉතින් අද මේ ගොඩාක් ධර්මීය හැසිරෙනවා කියන අයගේ ළඟ තියෙන ලොකුම අඩුපාඩුව තමයි මේ පිම්පව පිළිගන්නේ නැති එක. කියන්නේ දැන් හැමෝම නෙවෙයි යම් කිසි පිරිසක්. ඔවුන් හිතන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල මෙනි මේ ටික විතරක් දැනගත්ත මෙති. මොනවද? පටිච්චසමුපාදිය, ආර්ය අෂ්ටාංගික මාර්ගය, සතර සතිපට්ඨානය, ඔය ටික විතරක් පුරුදු කරගත්ත මෙති. අනිත් ඒවා මේ සාමාන්‍ය දෙයක් විතරයි. ඒවනි නිවනට අදාළ නැහැ. ඒවා මේ සාමාන්‍ය භාවිතාවක් විතරයි. මෙනි මේ ටික තමයි අපි මූලිකව දකින්න ඕන කියන එක තමයි අදහස තියෙන්නේ. එහෙමනම් පින්වතුනි ධර්ම රත්නිය එකපාරටම අපිට සරණ යන්න බෑනි. ඇයි මේ ධර්ම රත්නිය තුලනේ ඔක්කොම තියෙන්නේ? ඒකට හේතුව මොකද්ද? සර්ව සම්පූර්ණෙන් ධර්ම රත්නිය සරණ ගිහිලානේ. ඉතින් අන්නේ අඩුව තමයි අපි මේ සමාජය තුල දැන් විවේචනයට ලක් වෙලා තියෙන්නේ. සමහර විවේචනය කරනවනේ. සමහර වෙලාවට වැඩිපුර බණ අහන අයට සමහර ලාවට නිඳා කරනවා. එයාගේ හැසිරීමට නිඳා කරන්නේ, බණ අහනවට නෙමෙයි, හැසිරීමට. එක කාලයක මට මතකයි කෙනෙක් ওই වගේම කතාවක් කියද්දි කියනවා මේ වැඩිපුරම පරිස්සම් වෙන්න ඕන නිතර පන්සල් යන අයගෙන් කියලා. වැඩිපුරම පරිස්සම් වෙන සුදු රෙදි ඇඳගෙන සිල් ගන්න අයගෙන් කියලා. ඒතර බලන්න එහෙම විවේචනයක් ඇති වෙලා තියෙන්නේ ඇයි? අර භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක භාවයට පත් වෙලා ඉන්න එක පිළිබඳව පැහැදිලි සිහියක් නැතිකම. ඉතින් අන්නේ සිහිය අපි ළඟ තියෙන්න ඕන. ඉතින් මම මේක වටින කරුණක් නිසා තමයි පොඩ්ඩක් මේ පැහැදිලි කරේ. සාමණේරයන් වහන්සේ මාලිගාවට ගිහිල්ලා රජු ආරාධනා කර ස්වාමීන් වහන්සේට සුදුසු ආසනයක වැඩ ඉන්න. ඉතින් රජු කිව්වම සාමණේරයන් වහන්සේ වටපිටාව බැලුවේ මොකද්ද? තමන් වහන්සේට වඩා වැඩිහිටි කවුරු හරි ඉන්නවද? එහෙම බලලා තමයි නැති නිසා සිංහාසනෙ ගිල වාඩි වුණේ. දැන් මම අර පෞගි සතියක දේශනාවදි කිව්වනේ, දැන් වඳිනකොට තමන් වඳින්නාවම බලන්න ඕන මේ තමන් වඳින තැන වැඩිහිටියයි ඉන්නවද. එහෙනම් ඉස්සර වෙලා මේ වැඩිහිටියයට තමයි අවසර දෙන්න ඕන. වැඩිහිටි කෙනාට තමයි අවස්ථාව දෙන්න ඕන. ඉතින් අන්න ඒ ගුණධර්ම අපේ ජීවිතය තුල පුරුදු කරගත්තොත් අන්නේ ඒව තමයි පින් උතුණ මේ ධර්මයේ කියලා කියන්නේ.
සිහියෙන් ප්‍රඥාවෙන් වැඩ කරන එක. ඉතින් ඔය කොටසට සිහිය නැති කෙනාට අපි පිඟුතුන් හිතලා කියන්නකෝ බලන්න කොහොමද මේ කෙලෙස් නැති කරන සිහිය උපදවගන්නේ? සෙරෙප්පු දෙක ගලවන එක සම්බන්ධයෙන් සිහිය නැත්තා. ආහාර ගන්න එක සම්බන්ධයෙන් සිහිය නැත්තා. වස්ත්‍ර ඇඳීම සම්බන්ධයෙන් සිහිය නැත්තා. පන්සලකට ගිහිල්ලා හැසිරීම සම්බන්ධයෙන් සිහිය නැත්තා. වඳින්න ගියාම ඒ වන්දනා කරන්න උන ආකාරයේ පිළිබඳ සිහිය නැත්තම් මට අපේ පින්වතුන් හිතලා කියන්නකෝ බලන්න කොහොමද මේ කෙලෙස් 1500ක් දැන් අරවණන් S2ට පේන දේවල්නේ. දැන් මේ කෙලෙස් පේන්නේ නැති දේවල්නේ ගොඩක් ඉවලාවල් තියෙන්නේ. ඉතින් අපිට ගොඩාක් කෙලෙස් පේන්නේ නැහැ S2ට. සමහර කෙලෙස් අඳුරගන්නේ ඉරියව් වලින්, කේන්ති කියපු කෙනාගේ වචන වලින්, හැසිරීමෙන් තමයි මේ මනුස්සර කේන්ති ගියා කියලා අපි අඳුරගන්නේ. හැබැයි ඒ මනුස්සයාගේ හිත තුල කේන්තිය වැඩිලා තියෙනව නම් අපි කොහොමද දන්නේ මේ මනුස්සර කේන්ති ගිහිල්ලා කියලා? ඉතින් අපිට පින්වතුනි ඔය හිතේ කෙලෙසිය කොහොමද අපි අඳුරගන්නේ? මේ නොපෙනෙන කෙලෙසියක් කොහොමද අඳුරගන්නේ? මේ පේන දේවල් සම්බන්ධයෙන් අපිට සිහිය නැත්තා. ඉතින් අන්න ඒ නිසා මේ සිහිය කියන කාරණාව ඉතාම වැදගත් අපේ හැසිරීම තුළ. එතස මේ ධර්මය අහනකොට තමන්ගේ ජීවිතය තුළ බලන්න තමන් මෙනෙහි කර කර මම දැන් මෙච්චර කාලයක් බණ ඇහුවා මගේ මොනවද දියුණු වෙලා තියෙන්නේ, මගේ මොනවද වැඩිලා තියෙන්නේ, බුදුරජාණන් වහන්සේ සම්බන්ධයෙන් මගේ තියෙන සද්ධාව කොච්චර දියුණු වෙලා තියෙනවද, ධර්මරත්නය සම්බන්ධයෙන් මගේ තියෙන සද්ධාව කොච්චර දියුණු වෙලා තියෙනවද, මහා සංඝරත්නය සම්බන්ධයෙන් මගේ තියෙන සද්ධාව කොච්චර දියුණු වෙලා තියෙනවද? ආන් ඒව බලන්න. එතකොට බල බල ඒ නොදියුණු බවක ඉන්නව නම් තමන් හිතලා දියුණු වෙන්න බලන්න. මොකද මුලාවටපත් වෙනවා කියන්නේ තමන්මයි මුලාවටපත් වෙන්නේ, කවුරුවත් නෙමෙයි. මොකද යන්නේ සංසාරේ මතක තියාගන්න තමන් තනියම. එතකොට යන ගමනේදී තමයි ওই සියල්ල අපිට විඳින්න ලැබෙන්නේ. ඉතින් සාමරයන් වහන්සේ දානේ වලදලි වරුණාම රයිතුමා ඊළඟට අහනවා, ස්වාමීනි ඔබ වහන්සේ බණ දන්නවද කියලා ඇහුවා. ඉතින් ඒ වෙලාවේදී සාමරයන් වහන්සේ රජුට කියනවා, මහරජා මම මහණුනි අලුත, ඉතින් ඒ නිසා ගොඩාක් ධර්මයේ දන්නේ නෑ, එක දහම් පදයක් නම් දන්නවා කිව්වා. කෙනෙක් පුඩා කොටසක් මම දන්නවා කිව්වා. දැන් මේ කුඩා කොටසක් දන්නවා කියලා කිව්වේ කවුද? ක්ෂීණාශ්‍රවයන් වහන්සේ නම. අන්න බලන්න පින්වතුනි නිහතමානීකම. තමන් වහන්සේ රහත් වෙලා නමුත් දන්නා බව පෙන්වන්න ගියේනේ. මේවා මේ ඒ අවස්ථානුකූලව අපේ පින්වතුන්ට මේ ඉස්මතු කර කර පෙන්වන්නේ මේව ඇත්තටම මේ මගහැරලා යන්න හොඳ නැති කරුණු මම දකින්නේ ඇත්තටම. මොකද අපි ළඟ මේවා පේන්නේ නැහෙනේ. මේවා ගොඩක් වෙලාවට සමහර කෙනෙකුට නිකම්ම කිව්වට සමහර ලාවට ඒ පිළිබඳ හිතන්නේ නැති කමක් තියෙනවා. දැන් බලන්න උන්වහන්සේගේ ළඟ තියෙන නිහතමානීකම කියන්නේ තමන් රහත්, තමන් කොච්චර ධර්මීය දන්නවද? නමුත් කියන්නේ මම අලුත පැවිදි වෙච්ච කෙනෙක්. එනිසා මං ගොඩක් බණ දන්නේ නේ. මං කුඩා කොටසක් තමයි දන්නේ. ඒ කියන්නේ පින්වතුනි මේ ශාසනයේ මේ ශ්‍රාවකෙක් තුල තිබිය යුතු ඉහළම ගුණාංගය ඔන්නෝක. මොකද්ද? නාහං ජානාමි. මම දන්නේ නැහැ කියන ගුණය. ඒක තමයි මේ ශාසනයේ තිබිය යුතුම ගුණාංගය. දැන් ඔය එක්තරා සූත්‍රයක තියෙනවා භාග්‍යතුන් වහන්සේගෙන් ආනන්ද හාමුදුරුව වචනයක් අහනවා. ස්වාමීනි මම මේක ඔබ වහන්සේගෙන් අහලා තියෙනවා. නමුත් මේ අහපු විදිය හරිද කියලා. ඉතින් ඒ වෙලාවේදී එතන අට කතාවේ කියලා තියෙනවා ආනන්ද හාමුදුරුවන්ට ඒ වචනේ අමතක වෙලාවත් ඒ වචනේ නොදන්නා කම නිසාවත් එහි මැහුව නෙවෙයි. මොකද මුළු ත්‍රිපිටක අට කතාවම කටපාඩම් කරගෙන ඉන්න තරම් මතක ශක්තියක් තියෙන කියලා තියෙන ආනන්ද හාමුදුරුවන්ට භාගතුන් වහන්සේ එක වචනයක් දේශනා කරද්දී ආනන්ද හාමුදුරන්ට ඒ වචනේ සම්බන්ධයෙන් පද 60,000ක් වැටෙනවා කියලා. එච්චර අවබෝධයක් තියෙන ආනන්ද හාමුදුරන්ට ඒ වචනේ අමතක වෙලා ඇහුව නෙවෙයි. නමුත් භාගතුන් වහන්සේගෙන් යමක් අහන්න ඕන නම් අහන්න ඕන කොහොමද? දන්නේ නැහැ කියන චේතනාවේ. මොකද
දන්නවා කියන තැනට ආවම මාන්නයක් උපදින්නේ. දන්නවා කියන තැනට ආවම මාන්නයක් උපදින්නේ. දන්නේ කියන චේතනාවෙන් තමයි මේ ශාසනයේ භාග්‍යතුන් වහන්සේගේ නිවැරදි බුද්ධ ශ්‍රාවකයා කටයුතු කරන්නේ. දන්නේ කියන චේතනාවේ. ඒක කියලා තියෙන නාහං ජානමි මම දන්නේ නේ. පිඟුදුනි මේ ශාසනයේ සාරිපුත්ත මහරහතන් වහන්සේට වහන්සේවත් එහෙම වචනයක් කියලා නෑ මම සියල්ල දන්නවා කියලා. මොකද ඒ තැනට ආවම අපේ අර ඥාණී වැහිනවා. දන්නව කියන තැනට ආවම අපේ ඥාණී වැහිනවා. දැන් අර සුභමානවකියා කියන තෝදීය බ්‍රාහ්මණයගේ පුතා. සුභමානවකියා බුදුරජාන් වහන්සේ ළඟට එන ප්‍රශ්න 14ක් හදාගෙන මේ ප්‍රශ්න 14 අරගෙන බුදුහාමුදුරන්ගේ ළඟට එනකොට සුභමානවකියා හිතනවා මට මේ 14ටම බුදුහාමුදුර උත්තර දෙන්න ඕනේ. එකකට උත්තරයක් දුන්නා නම් ඇති මට ඉතුරු ටික ඊට අනුරූපීව හිතා ගන්න පුළුවන්. ඒ කියන්නේ කෙටියෙන් කිව්වම ඇති විස්තරාත්මකව ඕනනේ. ඉතින් ඒ වෙලාවේදී සුභමානවකියා එන්නේ මට සියල්ල වැටහෙනවා බාගතුනන්සි කෙටියෙන් මේක කිව්වම ඇති කියලා. බාගතුනන්සි කෙටියෙන්ම තමයි ඒක කිව්වේ. ඉතින් බුදුරජාන් වහන්සේ ඒ වෙලාවේ කෙටියෙන් කියපු එක සුභමානවකට තේරුණේ නෑ. මේ කරුණු කාරණා මොනවද කියලා මෙතන කියන්න විස්තර කරන්න ගන්න නැති තව ටිකක් වෙලාව ගත වෙන නිසා මොකද ඒවා කෙටියෙන් විස්තර කරන්න බෑ ඇත්තටම. ඉතින් ඒ වෙලාවේදී සුභමානවකට ඒක වැටහුණේ හරියට කොයි වගේද කියනවා නම් S2 බැඳපු පුරුෂයෙකුගේ ඉස්සරහා මී පෙරි බඳුරක් ගෙනත් යුවාගේලු බාගතුන් වහන්සේගේ අනුශාසනාව. ඒ කියන්නේ මී පෙරි බඳුන කොච්චර රසවත්දයක් වුණත් අර මිනිහගේ S2 බැඳලා තියෙන නිසා ඒක පේන්නේ නේ. ඒ වගේ තමයි දන්නවා කියන මාන්නෙන් ප්‍රඥාව වසාගෙන ඉන්න සුභමානවකයාට මී පෙනි වගේ රසවත් දේශනාවක් දේශනා කරාම ඒක වැටහිලා නේ. ඉතින් ඒ නිසා මේ ශාසනයේහි මේ නිවැරදි ශ්‍රාවක භාවයට පත් වෙච්ච කෙනෙක් නම් කවදාවත් එහෙම හැසිරෙන්නේ නේ. ඒකයි සුමන සාමන නිග්‍රෝධ සාමණේරයන් වහන්සේ කිව්වේ මම ටිකක් දන්නවා. ඉතින් අන්න ඒ පණිවිඩය තමයි රජතුමාට නිග්‍රෝධ සාමණේරයන් වහන්සේ විස්තර කරන්නේ. එහෙමනම් අපි අදට කාල වේලාව අවසන්. එහෙමනම් අපි අදට මේ කොටස නිමවටපත් කරමු. ඉවන් මේ කරුණු කාරණා ඉස්මතු වෙන තැන්වලදී අපේ පින්වතුන්ට තව අමතර කරුණු පෙන්වලා දෙන්න මේක එක දිගටම දේශනාව කරගෙන යනවට වඩා මං හිතන්නේ අපේ පින්වතුන්ට මේ විස්තර කරන අතරමැද කොටස් අපේ ජීවිතවලට හරි වැදගත්. මොකද මේ අඩුපාඩුකම් අපේ ජීවිතේ නිවැරදි කරගත්තේ නැති වුණොත් හැමදාම අපි මේ සසරේ මේතා කාපු ගමන් මගේ යන විදිහටම තමයි යන්නේ. ඒ නිසා අපි ජීවිතය තුල ධර්මයේ වෙනසක් ඇති කරගන්න නම් ඒ කරුණු පැහැදිලි කරගන්න ඕන. එමනම් අද කාලේ නිමාවටපත් වෙලා තිබෙන නිසා අපි මේ දේශනාව නිමාවටපත් කරමු. එමනම් අද දවසේදී මේ උතුම් සද්ධර්ම දේශනාව මුළු මහත් ලෝකයා කෙරෙහිම මහත් අනුකම්පාවෙන් දේශනා කරන්නට ධර්ම දේශනාවේ දායකත්වයේගෙන කටයුතු කරන්නට යෙදුණු පින්වත් දෙපලක් ඉන්නවා. පිළියන්දල වැවල පදිංචි ආරියදාස මහතා ඇතුළු පවුලේ පින්වන්ත පිරිස. ඉතින් ඒත් බලාපොරොත්තු වෙනවා විශේෂයෙන්ම විශේෂ ප්‍රාර්ථනාවක් පුණ්‍යානුමෝදනාවක් කරනවා. මේ මොහොතේ පටන් නිවන් දක්නා මොහොත දක්වාම සම්මාදිට්ඨික ජීවිත ලැබේවා, බාලයන් ගැසුරුණු ලැබේවා, බාලයන්ගෙන් බාධා ඇති නොවේවා, කල්යාණ මිත්‍රයන් ගැසුරු ලැබේවා, සත්පුරුෂයන් ගැසුරු ලැබේවා, සත්පුරුෂයන්ගේ විශේෂ අනුකම්පාව ලැබේවා කියලා විශේෂ පුණ්‍යානුමෝදනාවක් කරනවා. ඒ වගේම තමයි තමන් නම් මිය පරලෝගියාව සංසාරගත සියලු ඥාතීන්ට මේ පින් අනුමෝදන් වේවා කියලා පුණ්‍යානුමෝදනා කරනවා. ඉතින් බොහෝම වටින පුණ්‍යානුමෝදනාවක් ඊයත් අද දවසේ සිද්ධ කරලා තියෙන්නේ. ඉතින් අද අපි ලක්ෂ සංඛ්‍යාත ශ්‍රාවක පිරිසක් මේ ධර්ම ශ්‍රවණය කරා.
තිඟයත්තු ඒ ධර්ම ශ්‍රවණය කරලා ළඟා කරගත්තු පිණොත් ඒ වගේම අපි ධර්ම දේශනා කළ ළඟා කරගත්තු පිණොත් එතුමාට අඩුවක් නැතුව අනුමෝදන් වේවා එතුමා ඇතුළු පවුලේ හැම දිනාටම මේ සියලු කුසල් අනුමෝදන් වේවා මේ ලැබිච්ච දුර්ලභ මනුෂ්‍යාත්ම භාවය තුළ භාග්‍යතුන් වහන්සේගේ නිවැරදිම ධර්මය වහ වහ අවබෝධ කරගෙන ඒ ධම්මානුධම්ම ප්‍රතිපදාව තමන්ගේ ජීවිතය තුළ පුරුදු පුහුණු කරගෙන නිර්වාණ මාර්ගයේ වෙනුමින් හැකිතාක්ම පාරමී දම් පූර්ණේ කරගන්නට යැත්තන්ට ශක්තිය ධෛර්යය සැලසේවා යැත්තන්ගේ ඒ සියලු යහපත් බලාපොරොත්තු පැතුමන් එලිසමිටු වේවා කියලා අපි මේ වෙලාවේ ප්‍රාර්ථනා කරනවා ඒ වගේම තවත් පිරිසක් දායකත්වයේ දරනවා රණාල ජල්තර අංක 341 ඒ 14 නිවසේ පදිංචි දනුෂ්ක චතුරංග පියතුමා සහ හන්සිනී නවෝද්‍යා මෑනියන් ඇතුළු පින්වන්ත පිරිස. ඉතින් ඒ දෙපළ විශේෂයෙන්ම බලාපොරොත්තු වෙනවා මායා දුන්නගේ මීලි විශාක්‍යා දියණියට සහ සුජීවත් වාසය කරන දෙපාර්ශවයේම දෙමාපියන් ඇතුළු සියලු ඥාතීන්ට ආශිර්වාදයේ කරන්න. ඉතින් ඒ දියණියටත් අපි මේ වෙලාවේ ආශිර්වාදයේ කරනවා. ඒ දියණියට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා. ඒ දියණියගේ අනාගත සියලු බලාපොරොත්තු අපේක්ෂා සියල්ල මුදුන්පත් වේවා. කායික සුවපත් භව මානසික සුවපත් භාවය සලසා ගන්නට මේ උතුම් කුසල කර්මය හේතු වාසනා වේවා කියලා අපි ආශිර්වාදයේ කරනවා. ඉතින් ඒ දෙමව්පිය දෙපළටත් අද දවසේ මේ ධර්ම දානමී පින්කම සිදු කරලා දායකත්වයේ දරලා රැස් කරගත් සීළු පුණ්‍ය ධර්මයන්ගේ බලේ ඒ දෙමව්පියන් දෙපළටත් අපි මේ වෙලාවේ ආශිර්වාදයේ කරනවා දෙමව්පිය දෙපළටත් නිදුක් නිරෝගී සුවපත් භාවය කායික මානසික සුවපත් භාවය ලැබේවා ඒ වගේ මේ දෙමව්පිය දෙපළ සිදු කරගෙන යනු ලබන සියලු යහපත් කටයුතු සාර ප්‍රකාරෙම සාර්ථකමත් කරගන්නට ශක්තිය ධෛර්යය සැලසේවා කියලා අපි මේ වෙලාවේ සෙත් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම තමනම් මේ මිය පරලෝ ගියා වූ සීල මීගේ ඥාතීන්ට මේ පින් අනුමෝදන් වේවා. ඒ හැම දිනාගේම සසර ගමන සෝපත් කරගන්නට මේ පින් උපකාර වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ළඟා කරගත් සියලු පුණ්‍ය ධර්මයන්ගේ බලයෙන් නෙත් නාලිකාවේ සභාපතිතුමන්ටත් සාමාන්‍ය අධිකාරීතුමන්ටත් කාර්ය මණ්ඩලයේ පින්වත් හැම දිනාටම මේ සියලු පින් අඩු නැතු අනුමෝදන් වේවා. අවසානයේ ඔබ අප හැම දිනාටම කෙටිම කාලයකින් පහසුම ආකාරයෙන් සුඛ සහගත ප්‍රතිපදාවෙන් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට මේ උදාර කුසලානිසංස ධර්මය පාරමී ධර්මයක්ම වේවායි සාදු 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 කියා ප්‍රාර්ථනා කරගමු. ආකාසට්ටහා චුබුම්මට්ටහා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්මා සම්බුද්ධ සාසනං චිරන් රක්ඛන්තු සම්මා සම්බුද්ධ දේශනං චිරන් රක්ඛන්තු සම්මා සම්බුද්ධ ශාවකං.